ශ්‍රී ලංකාවගෙන අපේ රටේ මිනිස්සු මේ වෙනකොට හරියම විදිහට කෑම වේලක් කා ගන්න බැරුව හරියම විදිහට බේතක් හේතක් කර ගන්න බැරුව ළමයා ඉස්කෝලේ යවා ගන්න පොතක් පතක් හරියට ගන්න බැරුව සල්ලි නැතුව ආර්ථික අපහසුතා ගොඩක් මැද්දේ නන්නත්තර වෙලා කෙල වෙලා ඉන්නකොට අපි දන්නවා ලංකාවට බාල බෙහෙත් ගෙන්නලා ලොකු ගාණක් සාක්කුවේ දාගත්තු එක්තරා සෞඛ්‍යමතිරේක හිටියක් එහෙලිය රබු කෙල්ල කියලා ඉතින් උන් දවද අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා අපි ඉස්සෙල්ලා මේ වීඩියෝ එක බලලා ඉමු දැන් මෙයා ඇතුළට යන්න කලින් එළියේ ඉන්නේදී කිව්ව දේවල් ඔයාලට මතකද පාර්ලිමේන්තුවේදී එහෙම මේ බාල බෙහෙත් සම්බන්ධව ප්‍රශ්න කරනකොට උත්තර විදියට දුන්නේ හොස්පිටල් ඉස්සරහා මෙහෙම මේ මිනි පෙට්ටි සාප්පු මල්ශාලා තියෙන්නේ මිනිස්සු මැරෙන හින්දා තමයි ඇතුළට යන හැම කෙනාම එළියට එන්නේ නැහැ නිරුපත් විදෝ මැරෙනව හුඟක් කට්ටේ ඒ හින්දා තමයි මල්ශාලා ඉස්සරහා තියෙන්නේ ඔහොම මහා ජරා විදියේ කටක් තියාගෙන සෞඛ්‍යමතිවරයෙක් විදිහට ඉන්න ඕන හරනම් මිනිස්සු මැරෙන එක නවත්තන්නනේ ඒ කියන්නේ මේ ලෝක ධර්මතාවයට විරුද්ධව යන කියලා නෙමෙයි මම කියන්නේ ඒ කියන්නේ මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්න තමයි සෞඛ්‍යමතිවරයෙක් ගිහි වෙන්න ඕන. ඉතින් එහෙව් එකා කියනවා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා හොස්පිටල් ඉස්සරහා මර්ශාලා තියෙන්නේ හොස්පිටල් ඇතුළේ හැම මිනිහම වගේ එළියට එන්නේ නැති හින්දා කියලා. ඉතින් එතකොට එහෙව් ඇමතිවරයෙක් අන්තිමේදී මේ බාල බෙහෙත් චෝදනාවට ලක් වෙලා දැන් මේ වෙද්දි CID එක ප්‍රශ්න කරලා පස්සේ ඇතුළට දැම්මා. ඉතින් මේ ඇතුළට දැම්මත් හරි මෙයාට තියෙන සැප කොහොමද? ඒ කියන්නේ මේ ඇතුළට දැම්මද නැත්නම් ඇතුළට දැම්මෙව්වද කියන එක සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා එක්තරා දේශපාලන වාසිතක. කෙසේ හෝ වේවා මොකද අපි දන්නවා කේලිය රබු කෙල්ල ඇතුළට ගිය ගමන් මොකද උනේ? එයාට මේ අහබල ලෙඩ තියෙනවා මේ ලෙඩ තියෙනවා අච්ච බලනකොට හොස්පිටල් එකක් එහෙලිය කියන්නේ. ඉතින් උන් දැට මේ අඩුම තරමේ මේ හුස්ම ගන්නත් අමාරුවිලු අරකයි මේකයි කියලා කෙලින්ම පෞද්ගලික රෝහලකට යන්න ඉල්ලුවා. කොහොම හරි බන්ධනාගාර රෝහලින් ඒක සීමා කරගත්තා. නමුත් තියෙන සැප කොහොමද? දැන් මේ වෙලාවේ මේ අධිකරණයට මේ මොහොතේදී තවට පේනවද? දැන් සාමාන්‍යයෙන් නම් අපි දන්නවා අපරාධකාරයෙක්ව අරගෙන යනකොට අරගෙන යන්නේ කොහොමද? හරි බස් එක දාලා කූඩු දාලා මාජු දාලා එහෙම. දැන් මේ මිනිහා එන්නේ පට්ට වෑන් එකේ ඇවිල්ලා AC එකේ ඇවිල්ලා ආතල් එකේ බහැලා වතුර බෝතලෙත් අරගෙන BB තමයි ආතල් එකේ අධිකරණ ඇතුළට යන්නේ. ඉතින් ඒ තරම් සැප මිනිහට. එතකොට මුම් මේ හිරේ කියලා දුක් විඳින්නේ නැහැ. එතකොට මේ මිනිස්සු චෝදනාවල් වලින් දඩුවම් ලබලා වරදකරු වෙලා මොන මගුල වෙලා හරි එළියට ආවහම ආය වැරදි කරන්න පෙළඹෙනවා කියන එක අහන්නත් දෙයක් නෙමෙයි. මොකද හේතුව හිරේට ගියාමත් තියෙන්නේ සැප කියලා දන්න හින්දා. ඉතින් මේ දේවල් සම්බන්ධව ඔයා මොකද හිතන්නේ? අපේ රටේ මේ නීතිය කියන දේ ඇත්තටම එක අතකට ගත්තාම මේ සාමාන්‍ය මනුස්සයෙක්ට එක විදිහක් තවත් මනුස්සයෙක්ට දේශපාලඥයෙක්ට එහෙම තවත් විදිහක්. දැන් මිනි මරුන් ගොඩක් කරපු මිනිහෙක් තමයි එහෙම බලනකොට කෙහෙලිය රබු කෙල්ල කියන්නේ. දැන් මෙයා මේකෙදි වැරදි කර වුණොත් ඉන්දුවේදී අනිවාර්යයෙන්ම ලොකු වරදකාරයෙක්. මොකද අපි දන්නා මේ බාල බෙහෙත් සිද්ධිය නිසා කී දෙනෙක් නැති වුණාද? නුර පැත්තේම ගෑනු ළමයිද වයසක අයද කී දෙනෙක් මරුණාද? ඔපරේෂන් කරන්න කියලා කී දෙනෙක් මරුණාද? කුලියා පිටියේ පැත්තේ එක්තරාම මතකයි බිලින්දෙක් මාස දෙකක තුනක බිලින්දෙක් මේ එන්න තක්කිස වෙලා මරුණ නැති මේ විදිහට මිනිස්සු මනුෂ්‍ය ඝාතන කීයක් නම් මේ මනුෂ්‍යය අතින් වෙනවද? මෙයා වැරදි කර වුණොත් ඉතින් හේව් මිනිහෙක්ට වැරදි කරුද නැද්ද කියන එක බලන්නත් කලින් ඉඳන් මේ සලකන විදිය මේ දෙන සැප හරිද කියන දේ සම්බන්ධව ඔයා මොකද හිතන්නේ? ඔයාගේ අදහස පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න, වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් කරන්න, channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝකින් හම්බෙමු. එනකන් ඔයාලා හැමෝටම ජය වේවා.